ගොඩක් අය මගෙන් අහනවා කොහොමද ජපෑන් වල මාස්ටර් ඩිග්‍රී එකකට එන්නේ කියලා. එතකොට යුනිවර්සිටි එකක් තෝරගත්තී ඔයගලන්ට අයිඩියා එකක් තියෙනවා නම් මොකක්ද යුනිවර්සිටි එක කියලා ඒ යුනිවර්සිටි එකෙන් සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් Google එකේ සර්ච් කරන්න universities in Japan කියලා. Universities in Japan කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ විදිහට universities එනවා. ඒකෙන් ඔයාලට කැමති university එකක් තෝරගන්න පුළුවන්. දැන් අපි නිකන් ගමු මෙතන Tokyo University කියලා. Tokyo University එකට යහම දැන් මේගොල්ලන්ගේ web මේ විදිහට පල්ලෙහැන් වැටෙන මේගොල්ලන්ගේ university web page එක. ඔයගලන්ට පුළුවන් click කරලා university web page එකට යන්න. එහෙම ගියාට පස්සේ මේගොල්ලන්ගේ තියෙනවා මේ විදිහට tabs තියෙනවා. ඒ tabs වල බලන්න education and admission කියලා තියෙනවා. එතකොට ඒකකට ගියාම ඒගොල්ලන්ගේ මොනවද තියෙන programs කියලා තියෙනවා. එතකොට ඒකේ පුළුවන් බලන්න ඔයගලන්ට ඕනේ undergraduate degree එකක්ද එහෙම නැත්නම් මෙතන මේ graduate degree programs කියන්නේ can bachelor degree එකක් ගත්තට පස්සේ කියන්නේ masters phd ඒ තියෙන degrees තමයි මෙතන මේ graduate degree programs වලට එන්නේ. ඊට පස්සේ තියෙනවා ඉංග්‍රීසි වලින් මොනවද කරන්න පුළුවන් degrees කියලා english taught degree programs කියලා තියෙනවා. ඒ විදිහට මේ හැම එකකම දැන් මේ එකක් ඇතුළට ගියාම මේ විදිහට details ඒ හැම එකක්ම තියෙනවා. ඔයාලට පුළුවන් මේවා එකින් එක හොඳට කියවලා බලලා Tamanට ගැලපෙන එක මොකක්ද කියලා තෝරගන්න. ඊට අමතරව මෙතන දැන් මේ තියෙනවා visa කොහොමද process කරන්නේ, process එක කොහොමද, ඊට පස්සේ scholarships තියනවාද, ඒව කොහොමද මේගොල්ලන්ගේ universities වල තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් තනියම තමන්ගේ ඩිග්‍රී එකට අවශ්‍ය කරන තොරතුරු ටික ගන්න. එතකොට ඒ process එක බලන්න කොහොමද මේ apply කරන්න ඕන, මොනවද requirements කියලා ඒ දේ දැනගන්න පුළුවන්. අනිත් එක දැන් මේ විදිහට දැන් අපි එකක් තෝරගත්තට පස්සේ මොකක් හරි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් graduate degree program එකක් තෝරගත්තට පස්සේ ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක යටතේ කවුද ඉන්චාර්ජ් ඉන්නේ, එයාගේ details උත් තියෙනවා. එතකොට ඔයාලට මොනවා හරි doubt එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඊමේල් එකක් දාලා විස්තර අහගන්න. එයාලා සාමාන්‍යයෙන් ඊමේල්ස් වලට reply කරනවා. ඉතින් ඒ විදිහට තමන්ගේ stream එක මොකක් වුණාද, කියන්නේ commerce වුණාත් maths වුණත් ඒ අදාළ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඒ යුනිවර්සිටි එකේ තියෙනවද කියලා ඔයාලට හොයලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඩිග්‍රීකට අදාළ විස්තර හොයලා බලන්න පුළුවන්. ඒවට තමන්ගේ qualification match වෙනවද කියලා බලලා ඔයගලන්ට apply කරන්න පුළුවන්.